සුසම්පුවත් ලදසනින් ගෙනෙන අපගේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු තවත් සුසම්පුවතාව. මැනිකේ මගේ හිතේ කියන එකමක ගීතයෙන් ලොවක් වස්සඟයට ගත් අය නමින් යොහනිත සිල්වා. මැනිකේ කොයිතරම් ලොකු විප්ලවයක් කළාද කිව්වොත් මේ වෙද්දි මැනිකේ හින්දි වර්ෂන් එක අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා. ඒ සින්දුවයි ති තැන්කෝට් ෆිල්ම් එකට. පසුගිය දිනවල ඉන්දියාවේ හිටපු යොහන්ට ජනප්‍රිය තරු සමග කාලය ගත කරන්න වරම් ලැබුණා. මැනිකේ ලොව පුරා ප්‍රචලිත වෙති සියල්ල ඒ ගීත මුමුණති. මේ වන විට YouTube නැරඹුම් වාර ගන්නද මිලියන ගණනක් ඉක්මව ගොස් තිබෙනවා. යොහනි පසුගිය දිනක ඉන්දියන් එක්ස්ප්‍රෙස් සමග සමුහ සාකච්ඡාවකට එක්වමින් ලංකාවේ පවතින ආර්ථික අර්බුදය ගැන අදහස් දක්වා තිබුණා. ඇත්තට මේක හද කම්පා කරවන සුළුයි. මගේ පවුල, දෙමව්පියන්, මගේ ටීම් එක හැමෝම දාලා මම මුම්බයි වල ඉන්නවා. මම ඕන එක නෑ. ඒක හදවත කම්පා කරනවා. නමුත් එකම විකල්පය එකට මුහුණ දීලා ඉස්සරහට යන එක. පවුලේ පිරිස ආර්ථික අර්බුදයකට මුහුණ දෙති ඔවුන් සමග නොසිටීම ගැන වරදකාරී හැඟීමක් දැනෙනවාද යයි ඇසූ පැනයට 29 හැවිරිදි යොහනි මෙසේ පිළිතුරු දී තිබුණා. මට වැරදිකාරී හැඟීමක් දැනුනේ නැහැ. මම එහි නොමැති වීම ගැන නම් දුකයි. ගොඩක් අය ඉන්නවා මට හැමෝම ඉන්දියාවට ගේන්න බෑ. නමුත් මගේ සංගීතය ඔවුන් වෙත යාවි. මෙවැනි උණුසුම් පුවත් ලදසනින් දැන ගැනීමට අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්ලික් කරන්න.